හැමදේම අඩුවට හදන ශාමේ බ්‍රෑන්් එක ගැන කතා කරමු. සාදරෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. ඉතින් ෂාවමි කියලා කියන්නේ චයිනිස් බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ අපි දන්න කියන කාලේ ඉඳලම තිබ්බ ජන වහරය තිබ්බ යෙදුමක් කියලා කියන්න පුළුවන්. ඇත අතීතය නොවුනත් මේක චයිනිස් එහෙම නැතම් මේඩින් චයින එහෙම නැතම් ලෝකල් ප්‍රඩක්ට් එකක්. ඉතින් ලෝකල් කියලා කියන වචනේ මෙතනදී යොදාගත්තේ ගොඩක් කට්ටිය මේක තත්ත්වෙන් බාලයි කියලා කියන්න. ලෝකල් කියන එකේ ඇත්තම තේරුම මේක දේශීය නිෂ්පාදනයක් කියන එක. හැබැයි මට හොඳටම මතකයි මේක ඔරිජිනල් නෙමෙයි, ලෝකල් ප්‍රඩක්ට් එකක්. එහෙම නැත්නම් චයිනීස් ප්‍රඩක්ට් එකක් විදිහට තමයි ගොඩක් කට්ටිය මේක යම්කිසි භාණ්ඩයක් ඒක ක්වොලිටි එකෙන් අඩු වෙනක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක හඳුන්වන්න යොදාගත්තේ. හැබැයි මෙන්න මේ මේඩ් ඉන් චයිනා එහෙම නැත්නම් චයිනීස් කියන දේ මේ වෙනකොට ගොඩක් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. කොහොමද මෙහෙම උනේ? ලෝකේ හොඳ බ්‍රෑන්ඩ්ස් හොඳම දේවල් නිෂ්පාදනය කරද්දි චීනයට කොහොමද මේ හොඳම දේවල් වලට ළඟින් යන්න පුළුවන්? එහෙම නැත්නම් ඒහා සම වෙන ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය කරන්න හැකි වෙලා තියෙන්නේ. ඔව්, මේකට හේතුව තමයි චීනය කොපි කරන්න සෑහෙනම දක්ෂ වීම. ඉතින් ෂාවමි සමාගම මේ විදිහට කොපි කරපු ප්‍රොඩක්ට්ස් අතරට පළවෙනි MI4 ඩිවයිස් එක iPhone 5 ඩිසයින් එක තමයි කොපි කරේ. ඒ වගේම MI පෑඩ් එක, එහෙම නැත්නම් මේ පෑඩ් සීරීස් එක රිලීස් වෙන්නේ Apple iPad වලට ඒ නමත් අරගෙන ඒ ඩිසයින් එකට ළඟින්ම යන විදිහට. ඒ වගේම තමයි Xiaomi MI mini router එක Apple Magic Trackpad එකට සම්පූර්ණයෙන්ම සමාන විදිහට තමයි යන්නේ. ඒත් එක්කම MI 8 ෆෝන් එක හරියටම iPhone X එක වගේ පේන එකත් සමහර විට මේ කොපි කිරීම කොච්චර දුරට ගිහින් තියෙනවද කියන එකට හොඳම උදාහරණය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි Apple සමාගම ඔවුන්ගේ wireless earbuds AirPods විදිහට නිකුත් කරද්දී Xiaomi සමාගම මේ වෙනුවට AirDots AirPods නෙමෙයි AirDots නිකුත් කරනවා ඒ හා සමානම ඩිසයින් එකකින්. ඒ වගේම MIUI 6 එක iOS 7 features ඒ විදිහටම කොපි කරපු තැනක් කියලා කියන්න පුළුවන්. icon style එක පවා. ඉතින් මේ හැම දෙයක් එක්කම Xiaomi සමාගම wallpapers පවා කොපි කරා. MI 9 එකේ තිබ්බ wallpaper එක macOS Mojave wallpaper එකට සමාන වුණා. මේ දේවල් එක තියෙන හොඳම කොපි එක තමයි iOS වල app draw එකක් නැහැ. Xiaomi devices වලත් app draw එකක් ඉන්ක්ලූඩ් කරලා එන්නේ නැහැ යාලගේ MIUI එකේ. ඒ වගේම Apple සමාගම මෙමෝජි එක iOS 12 එකේදී රිලීස් කරනවත් එක්කම Xiaomi මේකෙම මෙමෝජි කියලා රෙප්ලිකා එකක් නිර්මාණය කරනවා. මේ හැම දෙයක් එක්කම MI account එක, MI cloud එක, Apple account සහ Apple iCloud වලට ළඟින්ම යන විදිහට උන් නිර්මාණය කරනවා. මේ දේවල් එක්ක තවත් ගොඩක් දේවල් එකතු වෙනවා. විශේෂයෙන්ම MI notebook සහ Redmi book MacBook වලට අතිශයින් සමාන ඩිසයින් එකකින් තමයි එළියට එන්නේ. ඉතින් මේ වගේ හැම දෙයක් එක්කම Xiaomi මෑතකදී රිලීස් කරපු MI watch එක Apple watch එක එක්ක ළඟින් තිබ්බම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කවුද කාවද කොපි කරේ කියලා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් Xiaomi සමාගමේ කොපි කිරීම් ලිස්ට් එකට එකතු වෙද්දී ඒකට අලුතෙන් එකතු වෙච්ච දේ තමයි මේ ඔවුන්ගේ EV එක. ගොඩක් බ්‍රෑන්ඩ්ස් මේ වෙනකොට කොපි කිරීම කලාවක් කරගෙන ඒකේ පිකාසෝල වෙලා ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක විශේෂම අරගෙන එන්න ප්‍රධානම හේතුව තමයි Xiaomi සමාගම ඔවුන්ගේ අලුත්ම SU7 EV එක නිකුත් කරනවා. මේ EV එක නිකුත් කරනවත් එක්කම ඔවුන්ගේ වීඩියෝස් එළියට එනවා. මේ හැම දෙයක්ම බැලුවම මේක ටෙස්ලා සමාගමේ ප්‍රොඩක්ට්ස් වලට ප්‍රොඩක්ෂන් ලයින් එකට 100%ක්ම ළඟින්ම යන කන්සෙප්ට් එකක් තියෙන තැනක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ සම්පූර්ණ කන්සෙප්ට් එක පිටිපස්සේ තියෙන R&D වලට යන කාලය
කොස්ට එක සම්පූර්ණයෙන්ම අඩු කර ගැනීමක් කියන එක සමහර විට ඔයාට මේ වෙනකොට දැනගන්න ලැබිලා ඇති මේ ගැන හරියට බැලුවනම්. ඔව්. ඊලොන් මස්ක් තමන්ගේ ටෙස්ලා සමාගම 2004 ඉඳලා හිමීට ඩිවලොප් කරගෙන ඇවිල්ලා ටෙස්ලා මොඩල් S එකක් 2012 වගේ වෙද්දි ජනප්‍රිය වෙන්න පටන් අරගෙන එතනින් එහාට ඇවිල්ලා 2020 මේ වෙනකොට 2024 වෙද්දි ඔහුට පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම ඔටෝමේටඩ් ෆැක්ටරිස් හදන්න රොබෝට්ස්ලා මේකටම හදාගන්න මෙතනට එන එක ඊලොන් මස්ක්ට ලේසි දෙයක් වුණේ නැහැ ටෙස්ලා සමාගම යම් යම් අවස්ථාවලදී බැංක්‍රප්ට් වෙන තත්වයට ගියා ඔහුගේ තියෙන කනෙක්ෂන් එක ඔහු නැවතත් ටෙස්ලා ආයතනය එහෙම නැත්නම් ටෙස්ලා සමාගම ගොඩ ගන්නවා මෙන්න මේ වගේ වැටීම් නැගිටීම් එක තමයි ටෙස්ලා කියන බ්‍රෑන්ඩ් එක ඉතාමත් හොඳ තැනකට ටොප් වර්ල්ඩ් ප්ලේයර් කෙනෙක් විදිහට ඊලොන් මස්ක් අරගෙන එන්න පුළුවන් වෙන්නේ මේක දිහා බලාගෙන ඉන්න විශේෂයෙන්ම චයිනීස් කම්පැනි විශේෂයෙන්ම BYD වගේ බ්‍රෑන්ඩ්ස් මීට කාලයකට කලින්ම ඔවුන්ගේ EVs නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා හැබැයි Xiaomi සමාගම ඔවුන්ගේ ආට් එක ප්‍රගුණ කරමින් ටෙස්ලා සමාගම සැහෙන හොඳ තැනකට එනකන් ඉඳලා ඔවුන්ගේම කොපියක් ගන්නවා. ඔව් මේ වීඩියෝස් බැලුවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ටෙස්ලා සමාගම තමන්ගේ ප්‍රෙස් මොන විදිහටද තියාගෙන ඉන්නේ හයිඩ්‍රොලික් ප්‍රෙස් ඒ වගේම ඒ වර්ක් ලයින් එක කොහොමද ඒවා ඩිලිවර් කරන පාත්වේ එකේ ඉඳලා හැම තැනක්ම Xiaomi සමාගම 1x1 කොපි එකක් හදලා මේ වෙනකොට ඔවුන් කියනවා තප්පර 70ක් එහෙම නැත්නම් විනාඩි 2කට සැරයක් ඔවුන්ට අලුත් EV එකක් නිෂ්පාදනය කරලා අවුට් කරන්න හැකියාව තියනවා කියලා. මෙතනට එන්න ඔවුන් අර ටෙස්ලා සමාගම අවුරුදු 10කට එහෙම නැත්නම් 20කට ආසන්න කාලයක් කරපු R&D එක ඔවුන් පෙන්වපු දේවල් බොහොම ලස්සනට බොහොම කෙටි කාලයක් තුළ කොපි කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන් හදපු මේ ඔටෝමේටඩ් ඩ්‍රයිවිං ඒ හැම දෙයක්මත් බලලා ඒකට ඔවුන්ගේ කොපීස් හදාගන්න මේ වෙනකොට ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි චීනේ Xiaomi සමාගමේ රහස වෙන්නේ ඔවුන් නිෂ්පාදනය කරන ෆෝන්ස් UI එක ගත්තොත් බොහෝ දුරට iOS වලට සමාන වෙනවා කියන එක ගොඩක් දෙනෙක් කියන දෙයක්. හැබැයි Xiaomi Redmi නෙමේ Xiaomi devices ගත්තොත් ඒවා ගොඩක් හොඳ quality එකෙන් තියෙනවා. ඉතින් විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කරද්දී අනිවාර්යයෙන්ම මේ devices වල යම්කිසි විදිහකට නරක පැත්තත් එහෙම නැත්නම් fail වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. මේක පහුගිය අවුරුද්ද විශේෂයෙන්ම චයිනීස් සෝෂල් මීඩියා තුළ මේ Xiaomi බ්‍රෑන්ඩ් එකට ලොකු මඩ ප්‍රහාරයක් ගියා ඔවුන් නිෂ්පාදනය කරන AC වල ඉඳලා ගොඩක් දේවල් malfunction වෙනවා කියලා. ඉතින් මේ වගේ දේවල් එක්ක Xiaomi බ්‍රෑන්ඩ් එක මේ වෙනකොට ඔවුන්ගේ වාහන එහෙම නැත්නම් SU7 EV එක announce කරලා මම හිතන්නේ පැය දෙකක් වගේ යන කලින් pre-orders 50,000ක් අරගෙන ඒ වගේම දවස් 3-4ක් යද්දී 120,000කට pre-orders ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ නම්බර් එක ගත්තොත් සාමාන්‍ය විදිහකට සෑහෙන වෙනස්ම විදිහ achievement එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුව නිසාම තමයි ඊලොන් මස්ක් කිව්වේ ඔවුන්ගේ Optimus රොබෝගේ updates ඔහු ලබා දෙන්නේ නැහැ කියලා. තවදුරටත් මොකද මෙතනදී Optimus රොබෝගේ updates output එක දෙන්න ඒ හැම දෙයක්ම 1-to-1 copy කරන්න මේ චයිනීස් සමාගම් වලට හැකියාව ලැබෙනවා. ඉතින් ඕගොල්ලෝ ගත්තොත් එහෙම Boston Dynamics සමාගම ඔවුන් හදපු spot robo එළියට දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම මේකෙන් චීනයට models 4-5ක් ගිහිල්ලා එතනදී මේවා ගලවලා බලලා ඒ එන විදිහටම වෙනස් රොබෝලා නිෂ්පාදනය කරන්න මේ චීන සමාගම් කටයුතු කරනවා. ඒ වගේම ඒවා සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේක චීනය copy කිරීම සහ Apple, Samsung, Tesla වගේ සමාගම් අලුත් දේවල් හොයන්න යන R&D එකත් එක්ක චීන සමාගම් වලට බොහොම සරලවම මේවා කොපි කිරීමට තියෙන හැකියාව සහ ලැජ්ජාවක් නැතුව සමහර වෙලාවට මේවා 1-to-1 කොපි කිරීමත් බලා ගන්න පුළුවන් මේ patent infringement වලින් එහෙන් මෙහෙන් loopholes වලින් පැනලා ගිහින්. ඉතින් කොහොම වෙතත් මේ ගැන ඔයාගේ අදහස මොකද්ද කියන එක කියන්න අපි අනිවාර්යයෙන්ම අර Tesla එකක් ගන්න හිටියා නම් එහෙම නැත්නම් Apple device එකක තියෙන quality එක ගන්න ඒ device එකකටම යනවට වඩා Chinese brand එකකින් එන ඒ වගේ quality එකක් look and feel එකක් ඒ වගේම product එකක් ටිකක් මිල අඩුවට ගන්න එක අපිට වැදගත් වෙනවා. ඒ වගේම market එකේ competition එකටත් මේක වැදගත් වෙනවා. කොහොම වෙතත් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලයේ විදිහට ඔන්න Tesla සමාගම ඔවුන්ගේ Model 2 කියන budget vehicle එක cancel කරලා ඒ වෙනුවට robot taxi එකකට focus කරන්නත් යොමු වෙලා තියෙනවා. ඒ තරමටම මේ copy කිරීම සහ market එකෙන් එන
ප්‍රේශයක වැඩි වෙලා තියෙනවට ඉතින් මේ හැම දෙයක් ගැනම වාගේ අදහස අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක ගැන අනිවාර්යෙන්ම වාගේ අදහස පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න වගේම මේ වගේ වීඩියෝස් දිගටම අරගෙන යනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න හම්බෙමු තවත් වීඩියෝ එකකින්